ආයුබෝවන් සුබ උදෑසනක් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල් ඉදිරි සති තුන ඉතා අවධානම් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිකියයි කාබනික පොහොර භාවිතයේ කිසිදු වෙනසක් නැහැ ජනපති ප්‍රධාන උපදේශක කියයි කොතලාවල පනත අකුල ගන්න තත්වයක් මේ ආණ්ඩුව තුල නැහැ තුෂාර ඉඳුනිල් පවසයි දැන් දේශීය පුවත් ගැබිනි මවුරුන් සේවා ස්ථානවලට කැඳවන්නේ නැති බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ඒ වෙනුවට නිවසේ සිටම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ රාජකාරී කිරීමට අවස්ථාව ලබා දෙන බවයි රාජ්‍ය මාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ දැන්වත් ඇහැරලා බලන්න ළමයි හම්බෙන්න මව්වරුන්ටත් එන්න කියලා තියෙනවා සේවාවට මේ තීන්දුව දෙන අරගෙන රටේ ජනතාවට ආරක්ෂාව ලබා දීලා තියෙනවා රජයේ සේවයේ ඉන්න ගැබිනි මව්වරුන්ට තමන්ගේ නිවසේ සිට සේවය ලබා දෙන්න පුළුවන් ආකාරයට අවශ්‍ය පහසුකම් සපයන්නත් ඒ වෙනුවෙන් අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්තුමා විසින් නිකුත් කරන්නත් තීරණය වුණා ඉදිරි සති තුන කොවිඩ් වසංගතයේ හමුවේ අතිශය බරපතල බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කළා. එසේම මැති ඇමතිවරුන් ගුරුවරුන්ට ටියුෂන් දීමත වහා නතර කළ යුතු බවයි උන්වහන්සේ පවසන්නේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ විශේෂඥ වෛද්‍යවරුන්ද ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතින්ද මා අමතලා ප්‍රකාශ කළා ඉදිරි සති කීපය ඉතාම බරපතල තත්ත්වයක් රටේ උදා වෙනවා කියලා. ඒ කියු පරිදි මේ වන විට අපේ ආරෝග්‍ය ශාලා කීපයකම රෝගීන්ගෙන් පිරී ඉතිරි ගිහිල්ලා ඉතාම අසරණ තත්ත්වයක රෝගීන් සිටින බව දැනගන්න දැක ගන්න තිබෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් ඉතාම කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් මං ඉල්ල හිටින්නේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා කටයුතු කරලා අපේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට අපි අප කැප වෙමු. මං විශේෂයෙන්ම වෘත්ති සමිති ව්‍යාපාරයේ පිරිස්වලනුත් කරුණාවෙන් ඉල්ල හිටිනවා. ඔබලාට අපි ඉදිරියේදී පෙනී ඉන්න ඔබලා වෙනුවෙන් මේ අවස්ථාවේ හැකිතා දුරට රෝගීන් දිහා බලලා මේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගන්න උදව් උපකාර කරන්න කියලා ඉල්ලා සිටිනවා. මෙවන් අවස්ථාවල දේශපාලන කොටස් කරනු ලබන ඇතැම් ප්‍රකාශ ඉතාම සංවේගයට කරුණක්. ඉන්දර තියෙන තැන්වලට පැට්‍රෝල් වැක්කිරීමට දේශපාලනඥයන් බොහොම දක්ෂයි කියලා පේනවා. මේ මෙවැනි අවස්ථාවල රජයේ ඇතැම් ඇමතිවරු මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ අපේ සිත් පවා රිදෙන බවට මතක් කළ යුතුයි. ඒ නිසා කරුණාවෙන් ප්‍රවේශමෙන් මේ වෙලාවේ හැසිරෙන දැන් ගුරුවරුන්ට ටියුෂන් දෙන්න හදන්නේ දේශපාලනඥයෝ. ඒ තත්ත්වෙ මිදෙන්න අපි කවුරු සහෝදරත්වයෙන් මේ ප්‍රශ්නේ බේරගමු, කතා කරමු. රටේ ජනතාව මේ හැම එකම මැච් එකේ පන්දුවක් වෙනවට මම කැමති නැහැ. කොට්ටේ මහනගර සභාවේ නගරාධිපති IV ප්‍රේමලාල් මහතාට පහර දීමක් සිදු කර තිබෙනවා. පුද්ගලික ආරවුලක් මත පහර දීම සිදු කර ඇති අතර තුවාල ලැබූ නගරාධිපතිවරයා රෝහල්ගත කර ඇති බව සඳහන්. මෙම පහර දීමට සම්බන්ධ පුද්ගලින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ජවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති IV ප්‍රේමලාල් මහතාට සහ ඔහුගේ පුත්‍රයාට මෙම පහර දීම සිදු කර තිබුණේ පිටකොට්ටේ මන්සන්දේදී. සිදු වූ බහින් බස් වීමත් දුර්දිගයාමෙන් මෙම පහර දීම සිදු වී ඇති අතර එහිදී තුවාල ලැබූ නගරාධිපතිවරයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අදාළ පහර දීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඊයේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ රෝහල්වල දහරිතාව ඉහළ යාම සහ කොවිඩ් එන්නත්කරණය ගැන අවධානය යොමු වුණා. ඒ ඇතුළුව පාර්ලිමේන්තුවේ පළ වූ අදහස් කිහිපයක් දැන් පේන තෙක්මානේ තියෙන එකම විසඳුම හැටියට අපි දකින්නේ එන්නත්කරණය. ඒ සඳහා මේ වෙනකොට මුදල් අමාත්‍යාංශය හරහා කොපමණ මුදලක් වැය කරලා තියෙනවද වසංගතය පාලනය කර ගැනීමටත් කළමනාකරණය කර ගැනීමටත් රුපියල් බිලියන 250ක පමණ මුදලක් වැය කරලා තිබෙනවා. මිදුලේ එලිවහනේ තමයි ඇඳන් දාලා තියෙන්නේ අර වාර්තාකාරතුමියකුත් ඒක වාර්තා කරලා තියෙන රත්නපුර රෝහලේ ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපිට මේක පාලනය කරන්න ඕනේ. දකුණු අප්‍රිකාවේ වර්ගයන එක නම් අපි නවත්තන්න ඕනේ.
ඇත්තවශයෙන්ම මේක අපිට කරන්න පුළුවන් අපිට පුළුවන් උදව් කරන්න එන්නතේ තියෙන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට විවිධ ප්‍රසන්ටේජ් ලබා දීලා තියෙනවා ඉතින් අපේ රටේ තියෙන වේරියන්ස් වලට මේ හැම එන්නතකින්ම රකවරණයක් ලැබෙනවා උපැන්න සහතික නැති කට්ටියට එන්නත දෙන්නේ නැහැ උපැන්න සහතිකේ නම් ගරු මන්ත්‍රීතුමා අපි එන්නත් කරන්නේදී බලන්නේ නැහැ උපැන්න සහතිකේ නෙමෙයි ඐඩෙන්ටිටි චන්දනාමලේකේ නම නැති වුණා ඒ ගමේ ඉන්න රාජ්‍ය නිලධාරීන් තහවුරු කරනවා නම් එයා ගමේ පදිංචි එක්කෙනෙක් කියලා අපි ලබා දෙනවා දිස්ත්‍රිතාලේ තනකොළ උඩත් මිනිස්සුන්ට ලෙඩ්ඩුන්ට අසාධ්‍ය මට්ටමින් ඉන්න තත්ත්වයක් නිර්මාණය වෙලා තිනවා මේ රටේ ජනතාව මාර්යාගේ තුරුල්ලට යවල ඉවරලා අපි තමයි හොඳටම කරේ කියලා කය ගහනවා පැණි තියනවා කියලා පැණි ප්‍රවර්ධනය කරා දංගාවල් වලට කලගෙඩි මුට්ටි අතහැරලා අවසානයේදී අපි විදේශ ඇමතිතුමා උත්තරයක් දුන්න විදේශ රටවල් වලින් එන අය එයාපෝට් එකේදී චෙක් කරලා ගන්න ඒ හින්දා කොවිඩ් එන්න විදියක් නැහැ කියලා හරියට හැබැයි දැන් අපිට කියන්න එන්නේ කොහොමද දන්නවද අපි නිකන් පැණි බීලා ඒගොල්ලෝ අපිට එනත් ගෙනත් දුන්න වගේ අපේ සෞඛ්‍යාංශය ඉතාමත් හොඳ සැලසුමක් ඇතුව කටයුතු කරා අපිට හැකියාව ලැබුණා යම් තාක් දුරට ප්‍රාල්ලේ කරන්න වගේම අද වෙනකන් අපිට එහෙම තදබදයක් නැහැ අඳන් ටික ලබා දෙන්න 1500ක් පමණ අඳන් තියෙනවා දැන් අපි 80ක් 90 90ක් මැරෙනකොට අපි ඉන්දියාවේ ජනගහනය සංසන්දනය කරලා බලුවම ඒ 5000ට වඩා මැරෙනවා මේ ජාතික ආරක්ෂාව ගොම් මේ හැම රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න පුළුවන් වෙන්න ඕනේ එන්නත් කරන්නේ ලෝකෙ අපි තමයි හොඳටම කරේ කියන්නේ හැබැයි දවසකට මැරෙන ප්‍රමාණය දෛනිකව වැඩි වෙනවා අද ඇඳ උඩ ඉන්නව එක්කෙනෙක් ඇඳ යට තව ඉන්නවා රෝල එළියේ ඉන්නව තව කණ්ඩායම ගුරු මහත්තුරුන්ගේ මේ කාලයක් තිබුණු ප්‍රශ්නය විසඳන්න මෙයාලට සල්ලි නැහැ. අපේ කාලේ අපි දන්නවා 107 කින් ගුරුවරුන්ගේ අතුරු රාජ්‍ය සේවය වැටුප් වැඩි කිරීම කර 20-30000 වත් ඡන්දහම් මුන්නේ අපිට 120යි තැපැල් ඡන්ද තිබුණා. එහෙනම් අති බහුතරයක් මේ ආණ්ඩුව හදව මිනිස්සු. අපි ගුරුවරුනේ දේවත්වයෙන් සලකන උදවිය. අපි ඔබට ආරාධනා කරනවා ජීවිත සුරක්ෂිත කරන්න කටයුතු කරන ආණ්ඩුවක් එක්ක එකට එක්කහුව වෙලා අයවැය ලේකණෙන් ඔබතුමාලගේ වැටුප් විසමතාවේ වෙනස් කරන්න කටයුතු කරනවායි කියනක කෙරෙහි විශ්වාසයක් තියලා අපිත් එක්කට එක්කහුව වෙන්නේ කියන ආරාධනාව ඔබතුමාලා හිතනවා නම් මර්ධනය කරලා මේ ප්‍රශ්නේ යට ගහලා කොරෝනා පිට ඒක පටවලා තීන්දුව తీරනවල වැරද්ද ගුරුවරු පිට පටවලා ඇඟ බීර ගන්න ඒකට මේ රටේ ජනතාව විරිතියන්නේ නැහැ ගුරුවරුන්ගේ වැටුප් විසමතාවයට විසඳුමක් දෙන්න ඕනේ කියන ස්ථාවරයේ අපි ඉන්නවා හැබැයි මේක පරණ ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ වවාගෙන කන්න දේශපාලන බලවේග වලට ඉඩ තියන්න එපා කියන ඉල්ලීම අපි ගුරුවරුන්ගෙන් ඉල්ලනවා ක්‍රීඩා කාර්යතු සඳහා තිබෙන සම්පත් මදිකම සහ තියෙන සම්පත් ප්‍රතිසංස්කරණය නොකිරීම තුළ ඒවා ගිලිහි යනවා කියන කාරණේ කරමු. අපි දැන් ඔලිම්පික් බලමු අපිට හරි දුකයි. ඔලිම්පික් පදක්කමක් දිනන්න සාමාන්‍යයෙන් රටක් අවුරුදු 10ක් 15ක කාල සීමාවක් ඉඳලා ලෑස්ති වෙනවා. දැන් උදාහරණයකට මෙවර ජපානය 3 වෙනි ස්ථානට ආවේ මීට අවුරුදු 15කට කලින් තමන්ගේ වැඩපිළිවෙල ආරම්භ කරපු නිසා. ඔලිම්පික් ක්‍රීඩාව ඉලක්ක කරගත් දීර්ඝකාලීන සලස්මක් ක්‍රියාත්මක වෙනවා. සමාජ කතිකාවත් වෙනවා ගරු ඇමතුමනි. මෙවර ඔලිම්පික් ක්‍රීඩාව සඳහා අපේ ගියපු ක්‍රීඩකයන්ගේ ඇඳුම පිළිබඳව අඩුම තරමේ අපේ දජයේ තියෙන නිලැඳුමක් ලබා දෙන්න නොහැකි උනේ ඔලිම්පික් කමිටු ඒ තරම්වත් සැලකිල්ලක් නොදක්වන්නේ ඇයි කියන කාරණාව ගැන උත්තරයක් දෙන්න පුළුවන් නම් වඩා වැදගත්. සමහරු කියනවා සමහර ක්‍රීඩකයන් මේ වෙලාවේ තමන්ගේ සුපුරුදු ඇඳුම අඳින්න ඕනේ කියන ඉල්ලීම කරා කියන කාරණේ දෙක ක්‍රීඩකයාගේ තත්වයක් ප්‍රශ්නයක්. හැබැයි ඒ කෙසේ වෙතත් ඒ පිළිබඳව මම වාර්තාවක් ඉල්ල දෙනවා ඒක වෙන්න දෙන්න බෑ. අලිමති වට හරක් කියලා අපේ ජනවහරේ හරි අපූරු කියමනක් තියෙනවා. ගහින් වැටුණු මිනිහට ගුණා ඇනීමත් මීට තරමක් සමානයි. කොරෝනා නිසා මරණයෙන් තැතිගත් මිනිසුන් ඉන්න රටක ගෑස් හිඟයක් ඇති වුණා. මීට මුහුණ දෙන්න සිදු වී ඇත්තේ ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ටයි. මේ අතර දැන් රට පුරා කිරිපිටි හිඟයක්ද ඇති වෙලා. අපි ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් කියන්නේ හැම දෙයක්ම කරන්නේ කන්න කියලා. හැබැයි අද වෙනකොට රටේ පවතින තත්ත්වයත් එක්ක කන්න උයා ගන්න ගෑස් ටික නැති වෙගෙන යනවා. තව පැත්තකින් කිරිපිටි පැකට් එක නැති වෙගෙන යනවා. වෙළඳපොලේ තවත් පැත්තකින් බහණ්ඩ මිල කිසිම පාලනයක් නැතුව පලා කොලේ ඉඳලා හාල් ඇටේ දක්වා මහා විශාල ප්‍රමාණයකින් ඉහළ යමින් තිබෙනවා. මේ මොහොතේදී අපි හැම කෙනෙක්ම බොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අමාරුවෙන් හම්බ කරන්නේ. අමාරුවෙන් හම්බ කරලා උපයා ගන්න මුදලින් හරි බහණ්ඩ මිලදී ගන්න වෙළඳ පොලේ නැතිනම් දැන් මේකට කවුද වග කියන්නේ? මේ පිළිබඳව කටයුතු කරන ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු අමාත්‍යංශ දෙපාර්තමේන්තු අධිකාරී මොනවද කරන්නේ කියන ප්‍රශ්නය රටේම ජනතාවට නගන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්නය තමයි අපිත් මේ නගන්නේ. වෙළඳපොළට ගියාම ගෑස්වල මහා විශාල හිඟයක්. වෙළඳපොළේ ලාෆ් ගෑස් නැහැ. ලාෆ් ගෑස් පාවිච්චි කරපු ජනතාවට දැන් ලිප්පත්තු කරන්න කියලාද මේ බලධාරීන් කියන්නේ? ඒ විතරක් නෙමෙයි ලාෆ් ගෑස් අලෙවින් නියෝජිතයින්ට දැන් ජනතාව ගහන්න පන්නනවා. බන්දුළු ගුණවර්ධන ඇමතිතුමා නම් පහුගිය දවසක කිව්වේ ගෑස් සිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ලාෆ් ගෑස් විකුණන්නේ නැතිනම් ලිට්‍රු අලෙවි නියෝජිතයින්ගෙන් ලාෆ් ගෑස් මිලදී ගන්න පුළුවන් කියලා. ඒත් ඇත්තටම ඒ දේ කරන්න බැරි දෙයක්.
මේ ඒ පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා කළ ප්‍රකාශය. රට තුල මේ අවස්ථාවේදී ගෑස් සිඟයක් ඇති වෙයි කියලා අනියත බියක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම රට තුල එහෙම ගෑස් සිඟයක් ඇති වෙන්නේ නැහැ. ඒ පිළිබඳව මට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වශයෙන් සහතිකයක් දෙන්න පුළුවන්. ලාක්ස් ගෑස් සිලින්ඩරයක් ලබා දුන්නොත් ඔබතුමාලගේ ආයතනයකට ඔබතුමාලගෙන් ගෑස් සිලින්ඩරයක් ගන්න හැකියාව තියෙනවා. එහෙම හැකියාවක් නැහැ. එකක් නීත්‍යානුකූලව එහෙම කරන්න බෑ. දෙවෙනි එක එවැනි දෙයක් කිරීමේ හැකියාවක් සමාගමක් වශයෙන් අපිට මේක අපිට කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි පසුගිය දවසක මන්දුළු ගුණවර්ධන ඇමතිතුමා ප්‍රකාශ කරා මේ පහ පාට සිලින්ඩරේ දීලා නිල් පාට එකක් ගන්න හැකියාව තියෙනවා කියලා. මට ඇත්තම ඇමතිතුමා සඳහන් කරපු කාරණාව මා ඒ පිළිබඳව දැනුවත් නැහැ. ඒක නිසා මට ඒක සනාථ කරන්න බෑ. නමුත් මට යමක් සඳහන් කළ හැකි මේ අවස්ථාවේදී ලාෆ් ගෑස් සමාගම එහෙම නැත්නම් කහ පාට සිලින්ඩරේ භාවිතා කරන ජනතාව වෙනුවෙන් ලබා දුන් පිළිතුරු වලට එම සමාගම විසින් දක්වන සාධනීය ප්‍රතිචාර මත තමයි අපිට යම් පහසුකමක් සැලසිය හැකිවන්. ඒ වගේම මේ මොහොත වන විට වෙළඳපොළ තුල විශාල කිරිපිටි හිඟයක් මතුවී තිබෙනවා. කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1300කට එහා හෝ වැඩි කරන්නට දෙන්නේ නැතිනම් තමන්ට තවදුරටත් පාඩු විඳගෙන කිරිපිටි රටට ගෙන්වන්නට බැරි බවයි කිරිපිටි ආනයන කරුවන් කියන්නේ. කිරිපිටි ලංකාවට ගෙන්වනකොට ඩොලර් 4420ක් විතර වෙනවා. අපි ඉතල දීපු කොන්ට්‍රැක්ට් වල දැන් රුපියල් 945ට මිල සංශෝධනය කරලා තියෙන්නේ. ඩොලර් එක රුපියල් 183ට තියෙන්නේ. දැන් මේ සම්බන්ධව අපි පාරිභෝගික අධිකාරියට ජනවාරි මාසයේ ඉඳලා ඇප්ලිකේෂන් 6ක් දුන්නා. බිල මිල වැඩි කිරීමක් සංශෝධනය කළා දෙන එක කිසිදයක් කරගන්න හම්බුනේ නැහැ. ප්‍රධානම හේතුව බරයි තියෙන බඩුව අපිට සල්ලි දවස් 90ට ඉස්සලා ගියාම බඩුව වලට ගෙවන්න විදිහක් නැහැ. දැන් සුමාන 3ක් විතර තියෙන ඩොලර් 110ක් කිල්වා රුපියල් ඩොලර් 50000ක් විතර හම්බ වෙන්නේ. පුද්ගලික බැංකු වල ඒකයි හේතුව අනයනික කිරිපිටි කිසිම රුපියල් 945 මිලට දෙන්න බෑ. ගෙන්නන්න බෑ. හැම ගෙන්නලා වරායෙන් එළියට එනකොටම රුපියල් 1100ක් වෙනවා කිලෝ එකක්. ඒක රුපියල් 1100ට අරගෙන පැකට් කරලා ඔක්කොම කරලා ඉවර වෙනකොට 1300ක් වෙනවා. 1300 විකුණන එක 945ට විකුණන්න බෑ. කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා. ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පොහොර සම්බන්ධයෙන් රට තුල අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන මොහොතක පසුගියදා රාජ්‍ය විසින් නිවේදනයක් නිකුත් කරමින් ස්වභාවික ඛනිජ සහ ක්ලේටඩ් අංශු මාත්‍ර ශාකා අඩංගු පෝෂක පමණක් බලපත්‍ර මගින් ආනයනයට අවසර ලබා දුන්නා. කෙසේ නමුත් එහිදී විපක්ෂීය චෝදනා කළේ මෙමගින් පොහොර ගැසට්ටුව රිවර්ස් කරමින් රාජ්‍ය රසායනික පොහොර ගෙන්වීමට කටයුතු කරන බවයි. මේ අතර ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පොහොර සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ මෙය රසායනික පොහොර ආනයනයක් නොවන අතර ජනපතිගේ කාබනික පොහොර භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවයි. මිනිස්සු තුළ ඇතිවෙන්නට පුළුවන් මතයක් ආපහු රජය කාබනික පොහොර භාවිතය සඳහා රට පෙළගස්සන්නට ඕනයි කියන ඒ ප්‍රතිපත්තියෙන් බැහැර වෙලා උද්ඝෝෂණ ආදියට යට වෙලා අපි රසායනික පොහොර ගෙන්නමු කියන මේ බලපෑමට යටත් වුණාද කියන එක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මේ සෞභාග්‍ය දැක්මේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වෙලා නැහැ. අපේ කාබනික පොහොර ව්‍යාපෘතියේදී නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් කියන තුන අවශ්‍ය වෙනවා. හැබැයි මේ ඉම්පෝට් එක්ස්පෝට් ගැසට් එකෙන් කරන්නේ යම්කිසි බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයකට යොමු කරලා තියෙනවා. මුලින් අපි කළා තිබ්බේ ඒක තහනම් කළා තිබුණ එක, දැන් ලයිසන්ස් අයිටම් එකක් හැටියට කළා තියෙනවා. මේ ගැසට්ටුව යටතේ කලින් ගෙනාපු රසායනික පොහොර වර්ගත්, මේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන රසායනික අන්තර්ගත පොහොර වර්ගත් ගෙන ඒමේ හැකියාව තියෙනව නේද යම් කෙනෙකුට? අපි හිතමු වංචනික ක්‍රියාවක් සිද්ධ කරන කෙනෙකුට. දැන් මේ මොනවද ගෙන්නන්නේ? මේ සියලුම ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය. ඒක මුලින්ම කියන්න එපා. පොහොර වුණා මොනවා කළත් මේවා රසායනික ද්‍රව්‍ය. ඒ නිසා රසායනික ද්‍රව්‍යයි කාබනික ද්‍රව්‍යයි කියලා කියන්න කිව්වට කාබනික ද්‍රව්‍යත් රසායනික ද්‍රව්‍යයි. ඉටු ගණන් මේවා ලියලා ඉතාමත්ම පැහැදිලිව නම් කරලා මේවා සියලුම අනුමැති අරගෙන තමයි මෙන්න මේක ගේන්න කියලා දෙන්නේ නීත්‍යානුකූලව. ඒක නෙමෙයි නම් එන්නේ ඒක එතනදිම නවතිනවා. ඇත්තටම දැන් මහා කන්නේට තව මාස දෙකයි තියෙන. ගොවීන් තාම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. කුපනිසෝරු මාර්ගයේ ගොවි ජනතාව කුපනිසත් එක්ක තමයි ගොවි මහතුරු ගැටෙන්නේ. ඒ ගොවි මහතුරු සියලු දෙනාම දැනුවත් කරනවා කොහොමද මේ අපි මේ පොහොර බෙදලා දෙන්නේ කියලා. හැම ගොවි මහත්තයරම අපි කියලා තියෙනවා කාබනික පොහොර හදාගන්න කියලා. හැබැයි මේ කාබනික පොහොර ප්‍රමාණය ලංකාවේ හදාගෙන සම්පූර්ණ ප්‍රමාණය දෙන්න තිබ්බනම් අපිට මේ නයිට්‍රජන් ප්‍රමාණය එළියෙන් ගේන්න අවශ්‍ය නැති වෙනවා. ඒ නිසා තමයි අපි මේ බොහොම හොඳ සම්භාවයක් තියෙනවා
ශාක වලින් ගන්න එහෙම නැත්නම් සත්ව කොටස් වලින් හදපු නයිට්‍රජන් ලංකාවට ගෙනල්ලා ඒක මේ සඳහා යොමු කරන්නේ. දැන් මේ වෙනකොට ඒක සකස් කරලා ඉවරයි. අපි ලබන සතියේදී වෙනකොට ඒක දාලා කරනවා. අපිට ඒක දවස් 10කින් වගේ අම්පාර පැත්තේ ඉඳන් යනවා. මොකද මේක ටෙස්ටිං නුත් වෙනවනේ නෑ කියන්න බෑනේ. අම්පාරෙදි, මඩකලපුවේදි, පොළොන්නරුවේදි, අනුරාධපුරේදි මේක හරිනම් 180ක් හරි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ගුරුවැටුප් විෂමතාවට විසඳුම් ලබා දෙන බවට වූ පොරොන්දුව අමතක දැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුරි මහතා ප්‍රශ්න කරනවා. අපි මේව අනුමත කරලා තිබුණා මේ ගුරුවරුන්ගේ මේ ප්‍රශ්නයට විසඳුම. අපිට අපේ ආණ්ඩුව නැතුව ගියා. මේ සෞභාග්‍ය දැක්ම කියන ලියවිල්ලෙම තියෙනවා. ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටුප් විෂමතාවය පිළිබඳව මාස 6ක් ඇතුළත විසඳුමක් ලබා දෙනු ලැබේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පිළිබඳ පනතත් අහුලා ගන්න තත්වයක් මේ ආණ්ඩුව තුර නැහැ. බොහොම හේතුවක්කාර විදිහට මේ රටේ නිදහසේ ගලාගෙන ගියේ අධ්‍යාපනය අනවශ්‍ය මිලිටරිකරණයකට ලක් කරන උත්සාහයක ඉන්නවා කියන එක අපි මේ අවස්ථාවේදී අපි කියන්න කැමතියි. ජනාධිපති රාජපක්ෂ මම තමයි හොඳටම කලේ කියලා එකක් කියනවා. කුටි රාජපක්ෂ තව එකක් කියනවා. මහින්ද රාජපක්ෂ තව එකක් කියනවා. සුපර්ස්ටාර් බැසිල් රාජපක්ෂ තව එකක් කියනවා. ආණ්ඩුවට එක මතයක් නැහැ විතරක් නෙමෙයි. රාජපක්ෂලා අතරත් එක මතයක් නැහැ කියන එක තමයි අපිට පේන්නේ. Tamanṭa මෙරටේ මූල්‍ය කළමනාකරණය කරගන්න බැරිකමට ආහාර ටිකට වැට දීලා මුදල් කළමනාකරණය කර ගැනීම උත්සාහයක් තමයි මේ දරන්නේ. ගුරුවරුත් එක්ක මත්වැල් බැඳගෙන ගොවියත් පාරට එනවා. එදාට අපි කියනවා ආණ්ඩුවට ටිකක් අමාරු වෙයි. ගොවියා එන්නේ පෑනයි පොතයි අරගෙන නෙමෙයි. උදැල්ලයි කැත්තයි තව මොකක් හරි එකක් අරගෙන පාරට බැස්සාම ආණ්ඩුව ටිකක් අමාරු වෙයි මේවා කන්ට්‍රෝල් කරගන්න. ජාතික පක්ෂයට හූ කියන තත්වයක් එන්නේ. අපේ බෙදීම ජනතා බෙදීම. පුළුවන් තරම් මන් රනිල් වික්‍රමසිංහට කිව්වේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකතු වෙලා තරුණ නායකයෙක්. ඉතින් මේ අවුරුද්දක් පුරා මන් දුක් විඳා මට තේරෙනවා මේක ඩබල් ගේමක් කියලා. ජාපේ දත් ඇන්දක් නැහැ නේද? තැන් තැන් වල ඉතුරු වෙච්ච දත් ටික. නෑ සජිත් මහත්තයා දතක් ගැලෙන්නේ නෑ. සජිත් මහත්තයාට ඉබේම ඒ දත් එනවා. කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි අක්කර 13ක් වටිනා ඉඩමක් පෞද්ගලික සමාගමකට දීම වහා නතර කරන්නයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ඉල්ලා සිටිනවා. රජයේ දේපල විකුණන්නේ නැති බව පවසමින් පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද ක්‍රියා කරන ආකාරය හෙළා දකින බව මෙම මාධ්‍ය හමුවේදී වෘත්ති සමිති ප්‍රකාශ කළා. පහුගිය 21 වෙනිදා විශේෂ බාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහත්මයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබුණා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දකුණු කොළඹ වරාය ප්‍රදේශයේ පිහිටි අක්කර 13ක භූමියක් වසර 35ක කාලයක් සඳහා සේවා සැපුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා කොළඹ වරායේ කොළඹ දකුණු කොළඹ වරායේ CICT සමාගමට පැවරීමට රටක් සංවර්ධනය කරන්න තිබෙන ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රමානුකූලව අද මළගම කරා එදගෙන යනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පැමිණියේ විකුණපු දේවල් නැවත අත්පත් කරගන්න. හැබැයි ඔබ විකිණීම ආරම්භ කරලා තිබෙනවා. පර්යන්ත හතරකට සීමා වෙච්ච මැදි වෙච්ච මේ භූමිය අතිශය අනර්ග වටිනාකමෙන් ඉතාමත්ම ඉහළ භූමියක්. මෙයට තක්සේරු වාර්තාවත් කැඳවන්න නැතුව මේ ඉඩම ලබා දීම සම්බන්ධයෙන් අපේ දැඩි විරෝධය ඊට එරෙහිව ගත හැකි ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, 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 oh,